අපි සිළු දිනාම දැන් සප්‍රසාදේ ජීවමාන ස්වාමීන් වහන්සේව අප මැදට කැඳවා ගන්නට යන්නේ. උන්වහන්සේට බාර කරමු. මන්ද උන්වහන්සේ අපිට පොරොන්දුවක් දීලා තියෙනවා. මම යුගාන්තයේ දක්වාම ඔබත් සමග සිටින බව. අපේ සතුට තුළ, අපේ කඳුල තුළ, අපේ ජයග්‍රහණයන් තුළ, අපේ පරාජයන් තුළ, මේ සියල්ල තුළ උන්වහන්සේ වැඩ සිටිනවා. උන්වහන්සේ ඔබව මාව ශක්තිමත් කරන්නේ. උන්වහන්සේ ඔබව මාව බලවත් කරන්නේ. අද විශේෂයෙන්ම මේ කුරුස දැහෙන මෙහෙය මා අදහස් කළා අතුලාන්ත සුවය සඳහා කැපකරන්න. මොකද අද හුඟක් අය විශේෂයෙන්ම අප රටෙත් ඒ වගේම විදේශ රටවල ඉන්න අයත් ශාරීරිකව මෙන්ම ගොඩක් මානසික ආතතින් තුල ඉන්නේ. අතුලාන්තේ සුවයක් අවශ්‍ය වෙලා ඉන්නේ. ඇතැම් අයට සමාව දෙන්නට බැරිකම තුල පවුල්වල මහා විශාල ඇදවැටීම් බෙදවැටීම් තියෙනවා. ඉතින් මං අදහස් කළා අද දවසේදී සප්‍රසාදේ ජීවමාන ස්වාමීන් වහන්සේ සමගින් මේ ගැඹුරු භාවනාවට පිවිසෙන්න. එනිසා හැකියයි දැන් දන ගසන්න සප්‍රසාදේ ජීවමාන ස්වාමීන් වහන්සේව දැන් අපි අප මැදට කැඳවා ගනිමු. සමග වැඩ සිටියා යුගාන්තය දක්වාප සමග වැඩ සිටින්නේ ඔබයි. සමග වැඩ සිටිනා වැඩ සිටින්නේ ඔබයි. අප අරගල තුල අප නයවර තුල වැඩ සිටින්නේ ඔබයි. ජේසුනි ඔබ ජීවමානයි අප සමග වැඩ සිටිනා. වහන්සේ අපව ශක්තිමත් කරන්නේ, ඔබ වහන්සේ අපව බලවත් කරන්නේ, ඔබ වහන්සේ අපව සුවපත් කරන්නේ. අපලෙඩ දුක් තුල ජය පෙරතුන් තුල වැඩ සිටින්නේ ඔබයි. ඔබ ජීවමානයි
අප සමග වැඩ සිටිනා. ලෙසින් වැඩහිල ජීවය දෙන්නේ ඔබයි. කටුකොහලින් පිරි අප දිවි ගමනි, සෙනසුන් සුවයද ඔබයි. ජේසුනී ඔබ ජීවමානයි, අප සමග වැඩ සිටිනා. යුගාන්තය දක්වා අප සමග වැඩ සිටින්නේ ඔබයි. Praise the Lord. Praise the Lord. Praise the Lord. ප්‍රේමන්ත සහෝදර සහෝදරිනි, අද දවසේදී ස්වාමින් වහන්සේට මෙසේ ස්තුති කියනවා, ප්‍රශංසා කරනවා. ලැබුණා වූ සියලු වරප්‍රසාද වලට දෙවියන් වහන්සේට සියල්ල කළ හැකිය. ආදර ජේසුනි, විදේශගතව සිටින අප පවුලටම කොරෝනා වෛරසය සෑදී අප සිටි අවස්ථාවේ අපේ පියතුමාට දුරකථන ඇමතුමක් දී අපේ අසරණකම පැවසූ පසු පියතුමා අප පවුල වෙනුවෙන් බොහොම බලගතු ලෙස යාඥා කළා. ඉන්පසු අපට කිසිදු කරදරයක් නොවී ඔබ වහන්සේගේ අමිල ශ්‍රී රුධිරයේ බල මහිමෙන් සුවය ලැබුණා. ඔබ වහන්සේට අනෙක වාරයක් ස්තුතියි. දෙවියන් වහන්සේට සියල්ල කළ හැකිය. දෙවි සමිඳුනි, පසුගිය දිනවල මම බොහොම බරපතල ලෙස කිසිවක් කර ගැනීමට නොහැකිව අසරණව වූවා. ඉන්පසු පීතුමාට දුරකථනයෙන් සියල්ල පැවසූ පසු පීතුමා යාඥා කළා. ඉන්පසු ජේසු මට පුදුමාකාර ලෙස සුවය ලබා දුන්නා. මා බලවත් කරන්නා වූ දෙවියන් වහන්සේට සියල්ල කළ හැකිය. දිව්‍ය වෛද්‍යවරයාණනි, මාගේ බිලිඳහට අසනීප දරුවෙකු ලෙස වෛද්‍යවරු පැවසු පසු අප පීතුමා හමු වී යාඥා කළා. ඉන්පසු පීතුමා ඒ දරුවා වෙනුවෙන් බලගතු ලෙස යාඥා කළා. වෛද්‍ය පරීක්ෂණවලට මුහුණ දුන් පසු දරුවාට කිසිදු අසනීප තත්ත්වයක් නොමැති බව වෛද්‍යවරු පැවසුවා. ඊදී වෛද්‍යවරු කියලා තිබුණේ ඒ දරුවාට ජීවිතාන්තය දක්වා ආබාධිත තත්ත්වයක් තිබෙන බවයි. නමුත් මං කිව්වා කිසි දෙයකට බය වෙන්නට එපා, ස්වාමීන් වහන්සේට බාර දෙන්න. උන්වහන්සේට සියල්ල කළ හැකි. උන්වහන්සේගේ අමිල ශ්‍රී රුධිරයේ ආඥාව කියන්නේ නිතරම. ඒ වගේම ජයමාන ජේසුනි පාදේ තුවාලයක් සෑදී වසර 6ක කාලයක් බෙහෙත් කළත් සුව නොවීම නිසා අපි පීතුමා හමු වී ශ්‍රී කුරුසිය තබා යාඥා කළා. ඉන්පසු ප්‍රාතිහාර්යාත්මක ලෙස මෙච්චර වසර ගණනාවක් වින්දා වූ වේදනාවෙන් නිදහස් වී සම්පූර්ණයෙන්ම සුවය ලැබුණා. ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුති ප්‍රශංසා වේවා. ඒ වගේම දවසක් මම ඔබට කිව්වා, තරුණ පුතෙක් ඔහුගේ මොලේ ලේ කැටයක් හිර වෙලා ඒ නිවසේ අය ගෙදර අය මට දුරකථනයෙන් කතා කළා. ඉතින් ඔවුන් ආරෝග්‍ය ශාලාවට යන්නට මත්තෙන් පැමිණියේ මල් ළඟටයි. මම කුරුස තියලා යාඥා කරද්දී මට තේරුණා ඔළුවේ ලේ කැටයක්, මොලේ ලේ කැටයක්
එක පිපිරලා තියෙන්නේ දැන් ටිකක් අවදානම් තත්වයක්. ඒකෙන් මේ තරුණ පුතාගේ මතක ශක්තිය සම්පූර්ණයෙන්ම අහිමි වෙලා තිබුණේ. කිසි දෙයක් මතක නැහැ. කිසි දෙයක් මතකයේ තිබුණ නැහැ. එමේ මම හොඳට දන්නවා, මේ පවුලම හොඳට දන්නවා මම. ඉතින් පස්සේ මං ඔහුගෙන් මගේ මාව මතකද කියලා බලන්න මං ඇහුවා මගේ නම මොකද්ද කියලා. ඒතර පුතා මොකද්ද දුන්න උත්තරේ? කියන්නේ යේසු. ආ යේසු මයික් එක. යේසු. මාව පෙන්නලා අහපුවම එයා කිව්වේ මේ ඉන්නේ යේසු කියලා කිව්වේ. එච්චර තමයි වචනයකට කිව්වේ. ඊට පස්සේ ඔහු දැන් මතක් කරන්න උත්සාහ කරන මතකෙට එන්නේ නැහැ. මොනවත් කිසි දෙයක් මතකෙට එන්නේ නැහැ. තමුන්ගේ බිරිඳගේ නමවත් මතක නැහැ. ඉතින් ඊට පස්සේ තව එක දෙයක් කිව්වා. කිව්වා මොකද කිව්වේ? කිව්වා නම මතක නැති වුණාට පාදව මතකයි. ඔව් මතකේ තියෙනවායි කිව්වා. හදවතේ තියෙනවායි කියලා. ඉතින් ඊට පස්සේ මම ඒ වෙලාවෙම මම වෛද්‍යවරයෙකුට යොමු කළා. මම ලියලා දුන්නා, තුණ්ඩුවක් ලියලා දුන්නා. මේක මට බෑ, ඒක මේ ස්කෑන් එක කරන්නයි කියලා කියන්න. මොකද ඒ වෛද්‍යවරයෙක් සහතික කරන්නට ඕනේ. කරන්නට ඕනේ ස්කෑන් එක මම ලියලා දුන්නා. නොන් කොන්ට්‍රාස්ට් බ්‍රේන් CT ස්කෑන් එකක් කරන්නයි කියලා. ඊට පස්සේ ගිහිල්ලා වෛද්‍යවරයා ඒ බ්‍රේන් CT ස්කෑන් එක කරපුවාම ඊට පස්සේ ආරෝග්‍ය ශාලාවට මං කිව්වා කෙලින්ම යන්න ඇක්සිඩන්ට් වෝඩ් එකට යන්න. ඒකත් අරගෙන. ඉතින් එතනදී වෛද්‍යවරු පැවසුවේ මොකද්ද පැවසුවේ ඔබට? ඔබේ ජීවිතය සම්බන්ධයෙන් මයික් එකක් ගන්න. ඔව්. ඔබේ ජීවිතය සම්බන්ධයෙන් මොකද්ද කිව්වේ වෛද්‍යවරු? 50% තමයි තියෙන්නේ කියලා. තියෙන්නේ කියලා කිව්වා. 50% තමයි තියෙන්නේ. ඉතින් මතක ශක්තියක් නැහැ, මොනවත් නැහැ. නමුත් ස්වාමීන් වහන්සේ විශාල ප්‍රතිහාරයක් කළා. මොකද වෛද්‍යවරු කියලා තිබුණා දැන් ඔබ මේ තියෙන තත්ත්වයේ අනුව ඔබව තියෙන්නේ අංශභාග රෝගී තත්ත්වයක්. මේ තරුණ වයසේදීම මෙවැනි අංශභාග රෝගී තත්ත්වයක් එක්ක ජීවත් වෙනවට වඩා හොඳයි වෛද්‍යවරයා මොනවද කිව්වේ යෝජනා කරුවේ? මැරිලා යනවා. මැරිලා යනවා නම් හොඳයි කියලා. එහෙම වෛද්‍යවරුත් ඉන්නවා. දැන් මේ තියෙන තත්ත්වය අනුව අංශභාග රෝගී තත්ත්වෙන් ජීවත් වෙනවට වැඩිය ඇයි මතකයක් නැහැ, කල්පනාවක් නැහැ, කිසි දෙයක් නැහැ, කාවවත් අඳුරන්නේ නැහැ. ඊට වැඩිය හොඳයි මැරිලා යන එක හොඳයි. නමු ස්වාමීන් වහන්සේ මහා විශාල ප්‍රතිහාරයක් සිදු කළා ඔහුගේ ජීවිතේ. ආරෝග්‍ය ශාලාවේ දවස් කීයක් හිටියද? දවස් 3යි හිටියේ. දවස් 3යි හිටියේ. දවස් 3කින් පසු ඔහු ගෙදරට පැමිණියා. ස්වාමීන් වහන්සේ සේ කල්පනාව දුන්න, මතක ශක්තිය දුන්න. දැන් පාදව මතකද? දැන් හොඳට මතකයි. ආ හොඳයි. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. මගේ අසරණ මොහොතේ ස්වාමීන් වහන්සේ මට පිළිසරණේ වුණේ. වෛද්‍යවරු පවා ප්‍රකාශ කළේ ජීවත් වෙලා ඉන්නට වඩා අංශභාග රෝගී තත්වෙන් ඉන්නට වඩා මැරිලා ගියා නම් හොඳයි. නමු දෙවියන් වහන්සේට සියල්ල කරන්නට පුළුවන්. උන් වහන්සේ මං කුරුසේ තියලා යාඥා කළා. මට තේරුණා ඔහුට තිබිච්ච අසනීප තත්ත්වය ඉතාමත් භයානක තත්ත්වයක්. මොළේ ලේකටයක් ඉරුණාට පස්සේ ඒක පුපුරලා ගියාට පස්සේ ඒ අත්දැකීම මටත් තියෙනවා. නමුත් දවස් 3කින් ස්වාමින් වහන්සේ ඔහුව ඒ වමං කෝ කිසි දෙයකට බය වෙන්න එපා. ජීසුනේ මම ඔබ කෙරෙහි විශ්වාස කරමි කියන ඒ අත්දැකීමට යන්න. එසේනම් අපි හැම කෙනෙක්ම උන් වහන්සේට මෙසේ ස්තුති කියමු, ප්‍රශංසා කරමු.
Praise the Lord. Praise the Lord. Praise the Lord. Prasansa veva. Prasansa veva. Mahime veva. Mahime veva. Mahime veva. Mahime veva. Asarana muhuti ubamata sarani huna matani huna muhuti ubama langa sitiya maledu muhuti masuapat kewa millesin samidun ma diviyata etuluna millesin samidun ma diviyata etuluna tutivi mahimaya ve tutivi pasasumbe tutive mahimaya tutive pasasumve tutive mahimaya tutive pasasumve වැටුණු තැනින් නැගිටින්නට නොහැකිව මගක් සොයාම ලතෙව්වා සමිඳුන් වෙතම යන්නට මත් දෙන් ඉතුමන් මා අදටම ආවා අලුත් ජීවයක් මට දී අතදී වැටුණු තැනින් මා කොටගත්තා මගේ දිවි පරණල් ඇතිතුරු සැමදා කැපවන්නට මට සිත දුන්නා කැපවන්නට මට සිත දුන්නා වී මහිමය වේ තුති වේ පැසසුම් වේ තුති වේ මහිමය වේ තුති වේ tutive mahimaya ve tutive pasasumve tutive mahimaya ve tutive pasasumve කළ නොහැකි මට සිතෙනාදේ සමිඳුන් තුල මට හැකියෝ ගමන කටුක බව මසිතට දැනුණත් සමිඳුන් මට මාවත වූවා විඩා බලහදට සොයක් ලබනට මගේ හද සමිඳුන් වෙත ආවා දීව සන්රසාදයේ සමිඳුන් මට යළි ජීවය දී ගොඩ ගත්තා යළි ජීවය දී ගොඩ ගත්තා මගේ අසරණ මෝතේ ඔබ මට සරණි වුණා මාතනි වුණ මෝතේ සමිඳුන් මා දිවියට ඇතුළුණා
මිලෙසින් සමිදුන්මා දිවියට ඇතුළු මහිමය වේ තුතිවේ පැසසුම් වේ තුතිවේ මහිමය වේ තුතිවේ පැසසුම් වේ තුතිවේ මහිමය වේ තුතිවේ පැසසුම් වේ තුතිවේ Praise the Lord. ස්වාමීන් වහන්සේ ඔබ සමග වෙනසේක්වා ඔබ සමගද වෙනසේක්වා සුවිශේෂක සුදවර මාක්තුමන් විසින් ලියා තිබෙන දේව වාක්‍ය නම් මෙසේය ස්වාමිනී ඔබ වහන්සේට මහිමය වේවා මාක්තුමාගේ සුභාරංචියේ 11 වෙනි පරිච්ඡේදයේ 25 සිට 26 දක්වා ඔබ නැගිට යාඥා කරන විට කිසිවෙකුට විරුද්ධව කිසිවක් ඇත්නම් කමා කරන්න. එසේ කළ යුත්තේ ස්වර්ගයෙහි වැඩවසන පියාණන් වහන්සේත් ඔබේ වැරදිවලට කමා කරන පිණිසය. එහෙත් ඔබ කමා නොකරන්නාහුනම් ස්වර්ගයෙහි වැඩවසන පියාණන් වහන්සේද ඔබේ වැරදිවලට කමා නොවනසේක. සම්මිදානන් වහන්සේගේ ගැලවීම දායක සුභාරංචි නම් මෙසේය. ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. සුරේඳුනි ස්පර්ශ කළ මැන මුවට නැගේනා සෑම වදනක් සිතට නැගේනා සෑම සිතුවිලි සුදක් බලයෙන් පිරිතිරේවා සුදක් සත්වර ඔබ කෙරේවා ඔබට ආසී ලැබේවා වාඩිවන්න ක්‍රිස්තුස් වහන්සේ තුල මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනී මගේ දේශනාව ආරම්භ කරන්නට මත්තෙන් පුංචි දැනුම් දීම් කිහිපයක් තියෙනවා කරන්නම්. සෑම බදාදා දිනකම උදෑසන 6ට නම්බර දෙන උදේ 6:30ට සුවමෙහෙය සහ දිව්‍ය පූජාව පවත්වනු ලබනවා. ඉන් අනතුරුව පෞද්ගලික ආශිර්වාදයන් සිදු කරනු ලබනවා. වගේම සෑම සිකුරාදා දිනකමත් ඒ ආකාරයමයි. මේ හුඟක් අය අහනවා කොහොමද පැමිණෙන්නේ කියලා. ගොඩාක් දුර බැහැර ප්‍රදේශවල අය පවා මෙතනට ඇවිල්ලා ඉන්නවා දැන්. ඉතින් ලේසිම ක්‍රමය තමයි ජායලට ආපුවම ජායල ඉඳලා කිලෝමීටර් 2ක් ඇතුළට තියෙන්නේ නිවන්දම හරහා ගණේමුල්ල පාරේ 278 බස් පාර යක්කඩුව සාන්ත හෙලේනා දෙව්මෙදුර ළඟින්ම බහින්නට පුළුවන්. සමගම අපි මෙවර චතාරික දින 40 ආරම්භ කරනවා මාර්තු මාසේ. අපි ඒ වෙනුවෙන් යාඥා කරමු. ඊට ප්‍රථමයෙන් මේ මණ්ඩපේ සම්පූර්ණයෙන්ම ගලවන්නට සිදු වෙනවා. ගලවලා මේ තහඩුම අපිට ගන්නට පුළුවන්. නමුත් පර්ලින්ස් ඔක්කොම දිරලා තියෙනවා. මේක
හදනකොට මම පර්ලින් එකක් ගත්තේ 2400ට. දැන් ගිය සතියේ මං ගියා බලන්න ගන්න. දැන් එය 8400යි. පර්ලිස් 25ක් දාන්නට තියෙනවා. ඉතින් කැමති අයට පුළුවන් ඒකට දායක වෙන්න. අපි උන්වහන්සේට යාඥා කරමු කොහොම හරි එය ලස්සනට පිළිසකර කරගන්නට. මොකද දැන් ඉදිරියේදී දිගටම අපි සෑම මෙහෙයක්ම දිව්‍ය පූජාවන් සිදු කරන ලබන්නේ මේ කුරුස දහන මණ්ඩපේ. මන්ද 2009 වසරේදී මම මෙතනට එනකොට මේ කිසි දෙයක් තිබුණේ නැහැ. මෙතන තනිකර කැලයක් තිබුණේ. ලොකු හෙලක් තිබුණේ. මේ විදිහට පඩිපෙල්ලව දාලා තිබුණේ නැහැ. මෙතන විශාල පාළු ලිඳක් තිබුණා. රෝල් වෙලා ගියතින් උඩින් ඉඳලා පල්ලෙහැටම යන්නට පුළුවන්. ඒ තරම් බෑවුමක් තිබුණේ. දින ඔයෙදී ඈත ඉඳලා මම දැක්ක මේ කුරුසය. මේ වගේ පාට කරලා ලස්සනට තිබුණේ නැහැ. මේ කුරුසය මේ වත්තේ පාද නමස්කාර ස්ථාන තියලා තිබුණා. 12 වෙනි ස්ථානය තමයි මේ. සිමෙන්ති වලින් සිමෙන්ති ගාලා තමයි තිබුණේ. හැබැයි මම දැක්කා මෙතන මණ්ඩපයක් මම දැක්කා. දර්ශනය කළා. සුදු හෙලේනා මොනිස්සරිය තමයි ජේසුගේ කුරුසිය සංගවල තිබිච්ච තැනින් හොයාගත්ත සුද්ධවරිය. එදින් එතුමියට ලොකු ගෞරවයක්. එතුමියගේම පුදබිමේ මේ කුරුසිය මුල් කරගෙන කුරුසේ දැහැන මෙහෙයක් කරලා ඒ තුලින් මේ සුවහසක් ජනතාවට ජේසුගේ කුරුසියේ සුවය ගෙන දෙන්නට උන්වහන්සේ දුර්වල දුබල උන්වහන්සේගේ දේව සේවකයාවන මාව තෝරාගෙන තියෙනවා. ප්‍රමාන්ත සහෝදර සහෝදරයනි, ලේසි පහසු නැහැ. හරිම වෙහෙස කරයි. දැන් බදාදා දවසෙත් 50ක් කිව්වට 150කට වැඩිය බැලුවා. දැන් අදත් මෙහෙම මේ ඉන්න ඔක්කොම හිස් අතින් අරින්නේ නැහැ. හැම කෙනෙක්ම ආශිර්වාද කරලා අරින්නේ. ඉතින් මම විශ්වාස කරන එක දෙයක්, මගේ ශක්තියෙන් නම් ඒ කරන්න බෑ. මාව බලවත් කරන්නව තැනන් වහන්සේ තුල තමයි මේ දේ කරන්නට පුළුවන්. මම දන්නවා ඔබ මලින් වෙනුවෙන් යාඥා කරන. හුඟක් අය යාඥා කරන. මේ දේ අවශ්‍යයි. මොකද යක්ෂයා මාංශය සහ ලෝකය බලනවා පුදුම විදිහට අපිව විනාශ කරන්න. ගිය සතියේ මම වාහනයෙන් පදවාගෙන එනකොට මම හරි පැත්තේ ආවේ. එතර හයියෙන් ආවෙත් නැහැ, හිමීට ආවේ. නමුත් ආපු ලොකු කන්ටේනර් රථයක් වංගුවක් තිබුණේ. ඒ වංගුවෙන් අරගෙන ගියා. කෙලිම මාගේ වාහනේ පැත්තකුත් එක්ක තමයි අරගෙන ගියේ. මාව බේරුනේ 99. ඒ හැපිලත් නතර කරුවේ නැහැ ගියා. මම පස්සේ ගිහිල්ලා දනුගම් පාල්ම ළඟ ඇක්සිඩන්ට් එක වුණේ. වාහනේ නතර කරගත්තේ තුඩල්ලේ හන්දියේ. මං අහපුවම ඇයි මේ වාහනේ හප්පල ඔය විදිහට මට ඇහුන්නේ නැහැලු. ඕන් කරවත් ඇහුන්නේ. ඒ වගේ තමයි අද අපි පාර්ට බැස්සත් ලොකු අවධානයක තියෙනවා. මං තව වාහනේ කුඩු කරගෙන මාවත් කුඩු කරගෙන ගියා වගේ තමයි දැනුනේ. සවුන් වහන්සේගේ දිව්‍ය සංරක්ෂණයේ වසර ඒ වසර ආරම්භයේදීම උන්වහන්සේගේ දිව සංරක්ෂණය මට අත්දකින්නට උන්වහන්සේ සැලැස්සුවා. සමහර කන්ටේනර් පාවිච්චි කරන අය ඒගොල්ලෝ හිතන්නේ වාහනේ මූණ හරවගත්තට ඇඟ ඔක්කොම තියෙන්නේ පාරේ. ඒක කොහෙද තියෙන්නේ කියලා ගොඩාක් අනතුරු සිදු වෙනවා. නමුත් උන්වහන්සේට බාර දීලා අපි ඒ දිව සංරක්ෂණයට බාර දුන්නේ ඒකයි. උන්වහන්සේගේම දිව සංරක්ෂණය තුළ අපිට මේ වසර පුරාවටම උන්වහන්සේ එය අත්දකින්නට සලස්සනවා අපේ ජීවිත තුළ. ඉතින් අද දවසේදී මම තේවාම කරගත්ත මේ අතුලාන්ත සුවයයි. ගීතාවලියේ 103:3 අපිට ස්වාමීන් වහන්සේ අනාවරණය කරනවා. සමිදානෝ ඔබගේ සියලු පාප කමා කරනසේක. ඔබගේ සියලු රෝග සුව කරනසේක.
ඔබේ සියලු පාප කමා කරනසේක ඔබගේ සියලු රෝග සුව කරනසේක දෙවියන් වහන්සේ අපගේ සියලු පාපයන්ට අපිට සමාව දෙනවා හැබැයි එක කොන්දේසියක් තියෙනවා අපි සැබවින්ම මනස්සාපණය වෙලා උන් වහන්සේ වෙතට හැරෙනවා නම් ඒත් එක්කම අද සුභාරංචිය ඔබත් එක්ක බෙදාගත් සුභාරංචිය තුලින් මතයතුමාගේ සුභාරංචිය 11 25 සිට 26 දක්වා කිව්වෙත් ඒකයි මොකද උන් වහන්සේ කියන්නේ ඔබ නැගිට යාඥා කරන විට දැන් මේ යාඥාව තුලත් ඒ යාඥාවේ ප්‍රතිඵල ලබන්නට අවශ්‍ය සාධකයක් උන්වහන්සේ අපිට ඉදිරිපත් කරනවා මොකද කියන්නේ යාඥා කරන විට කිසිවෙකුට විරුද්ධව කිසිවක් ඇත්නම් කමා කරන්න දැන් පරමණ්ඩල යාඥාව කියන්න පුළුවන්ද අපිට කාත් එක්ක හරි යමනාපෙන් තරහ වෙලා. එතරම් කොන්දේසියක් තියෙනවා. ඒ කොන්දේසිය තමයි අපට වැරදි කරපු අයට අපි කොහොමද කමා කරන්නේ? එලෙස අපිට කමා. මම ප්‍රේමන්ත සහෝදර සහෝදරිනී මේ අතුලාන්ත සුවයට ප්‍රධානතම සාධකය වන්නේ එයයි. Forgiveness. If you really want to go deeper into the inner healing, the first and foremost, you have to forgive and forget. අද හුඟක් අයට සමාව දෙන්නට බෑ අමතක කරන්නට බෑ. වෛර හිතේ බැඳගෙන තමයි ජීවත් දවසක් එක මිනිසෙක් දකිනවා ලොකු පොට්ටනියක් ඔළුව උඩ තියාගෙන මිනිසෙක් ගමන් කරනවා කෙනෙක් නවත්තල ඔහුගෙන් අහනවා ඔයාගේ ওই පොට්ටනියේ මොනවද මේ ඔළුව උඩ තියාගෙන යන්නේ මොනවද තියන්නේ බඩු බහන්න ආදිය තොර කියනවා මේ තමයි මේකේ ඉන්නේ මට විරුද්ධකම් කරපු ඔක්කොම ටික ඉන්නේ මේකේ ඉන්නව මගේ දෙමව්පියොත් ඉන්නව සහෝදර සහෝදරියොත් ඉන්නව නෑහිත මිතුරන් ඉන්නව මගේ දියුණුව අඩාල කරපු අය ඉන්නව කොඩි වින කරපු අය ඉන්නව හුණියම් කරපු අය ඉන්නව මේ හැම කෙනෙක්ම ඉන්නව ඔගේ කකුල් දෙකත් බකල් ගැහිලා මොකද මේ හෙන මහා විශාල පොට්ටනියක් ඔළුවේ තියාගෙන යනවා ඊට පස්සේ තවත් මිනිස්සෙක්ව දකිනව ඔහු ඒ මිනිස්සයා නිකන් ගෝණියක් අරගෙන යනවා ඔහු නතර කරනවා නතර කරලා අහනවා ඔබට පිස්සුද ඇයි මේ ගෝණියක් නිකන් ගෝණියක් අරගෙන යන්නේ පස්සේ ඔහු කියනවා ඔයාට පේන්නේ නැති වුණාට මේක ඇතුලේ තියෙනවා බලන්න මොනවද තියෙන්නේ මේක ඇතුලේ ඔහු බලනවා විපරම් කරලා බලනවා බලපුවම ගෝණිය යට ලොකු හිලක් කියනවා මේකේ තියෙන්නේ කිසි දෙයක් නැහැ ලොකු හිලක් තමයි තියෙන්නේ ඇත්තද එහෙනම් මං දාපේව ටික ඔක්කොම වැටලා යන්නේ නැති රහණව ඔබ මොනවද මේකට දැම්මේ එතකොට ඔහු කියනවා මගේ ජීවිතේත් ඔය ඉන්නෝනේ මට විරුද්ධකම් කරපු අය
මට කොඩි වින කරපු අය, මට හදි හුණියම් කරපු අය, මාව ප්‍රතික්ෂේප කරපු අය, මගේ දියුණුව අඩාල වෙනුවෙන් කටයුතු කරපු අය. ඉතින් ඒ හැමෝටම මම කරන්නේ සමාව දීලා මේ හිල් වෙලා තියෙන ගෝණියට දානවා. හිල් වෙලා තියෙන ගෝණියට දානවා. මම යනකොට ඒ ඔක්කොම වැටිලා යනවා. ඔහු බොහොම පහසුවෙන් ගමන් කරනවා. අපේ ජීවිතත් ඒ වගේ තමයි. සමහරලාට අපි ඇතුළාන්ත සුවයට යන්නට බැරි ප්‍රධානතම හේතුව තමයි ජීවිතයේ සිදුවෙච්ච දේවල් අමතක කරන්නට බෑ. වෛරයන් තියාගෙන ඉන්න අවුරුදු ගණන්. මල්ලඟට ඇවිල්ලා තියෙනවා ආශිර්වාද කරගන්න කුරුසෙ තියද්දි තේරෙනවා හොඳට. ඇතුලේ තියෙන ඔක්කොම තේරෙනවා. මේ ළඟදී එක්කෙනෙක් මට කිව්වා, ෆාද නහය මස් දැල්ලක් තිබිලා ආවා මල්ලඟට ආශිර්වාද කරගන්න. ඉතින් මං කුරුසෙ තියලා යාඥා කළා, කිව්වා බය වෙන්නට එපා. ස්වාමින් වහන්සේ තුල උන් වහන්සේ ඔබේ ජීවිතේ ලොකු ප්‍රතිහාරයක් කරනවා කියලා. දැන් ශල්‍ය කර්මයට දින නියම වෙලා තිබුණා. අද ඇවිල්ලා ඉන්නවද නැහැ ඒගොල්ලෝ. දින නියම වෙලා තිබුණා. වෛද්‍යවරයා ළඟට ගිහිල්ලා බලපුවාම ඒ නහය මස් දැල්ල නැහැ. ඉතින් උන් වෛද්‍යවරයා අහලා තිබුණා, ඔබ කොහෙන්ද ප්‍රතිකාර ගත්තේ? කොහේ මස් දැල්ලක් තිබුණානේ කියලා. තුන අපි මෙහෙම ෆාද කෙනෙක් ඉන්න, ඒ ෆාද ළඟට ගියා. ඒ ෆාද කුරුසෙ තියලා කිව්වා, බය වෙන්න එපා, ප්‍රතිහාරයක් අත්දකින්නට ලැබෙනවා. දැන් ශල්‍ය කර්මයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඊට පස්සේ ඒගොල්ලෝ කියලා තියෙනවා, අහලා තියෙනවා වෛද්‍යවරයාගෙන්, එහෙනම් අපි ආයේ ස්කෑන් එකක් කරලා බලමුද කියලා. ඒස වෛද්‍යවරයා hina වෙලා කියලා තිබුණා, එහෙනම් ඒ පීතුමා ළඟටම ගිහිල්ලා ඒ ස්කෑනර් එකෙන්ම තියලා බලා ගන්නයි කියලා, මොනවත් නැහැ කියලා. ප්‍රියදර සහෝදර සහෝදරයනි, ජේසු අපිට කියලා දුන්නේ සැහැල්ලුවෙන් ජීවත් වෙන්නයි, නිදහසෙන් ජීවත් වෙන්නයි. ඉනිසා තමයි අපේ සියලුම පව් කඳ උන් වහන්සේගේ කුරුසියට අරගෙන, උන් වහන්සේ කුරුසියේ ඉඳලා කරපු ලොකුම දේශනාව තමයි, පියාණනි ඔවුන් කරන දේ නොදැන කරන නිසා ඔවුන්ට සමාව දෙන්න කියලා. හැබැයි ජේසු ඒ දේ කුරුස ගසේදී කළේ නැත්නම්, ජේසු අපිට උගන්නපු පරමණ්ඩල යාඥාව, ස්වර්ගයේ වැඩ සිටින යාඥාව ඵල රහිතයි. මේ වෛරය තුළ හුඟක් අය පිච්චෙනවා. සමාව දෙන්නට බැරි ගතිය තුළ හුඟක් අය ලොකු වේදනාකාරී අත්දැකීමකට ගිහිල්ලා තියෙනවා. එහෙනම් අපිට එක තනියම කරන්නට බෑ. අපි ජේසුට කියමු, ස්වාමින් වහන්සේට කියමු, මගේ අතීතය මට වද දෙද්දී, මට වින කරපු අය මම යාඥා කරන්නට ගියත් මට මතක් වෙන්නේ ඇයි? එනිසා ඒ යාඥා කරද්දී ඔබේ මනසට එනවා, ඔබට වින කරපු අය, ඔබට හිංසා පීඩා කරපු අය. පුළුවන් නම් ඔබ ඒ හැම කෙනෙකුටම සමාව දෙන්න, සමාව දීලා අර තියාගෙන යන්න හිල් වෙච්ච ගෝණියක් ඔකට දාගන්න. පොට්ටනි ඔළුවේ තියාගෙන යන්නට එපා. සමාව දීලා නිදහස් වෙන්න. අපි හැම කෙනෙක්ම නැගිට සිටිමු. ඔබ ඇස්සක පියාගන්න මේ මොහොතේ. ඒ සමාව දෙන්නට බැරි අත්දැකීම තුල ඉන්න ඔබේ ස්වාමි පුරුෂයා වෙන්නට පුළුවන්, බිරිඳ වෙන්නට පුළුවන්,
ඔබේ පෙම්වතා පෙම්වතිය වෙන්නට පුළුවන්. මෙයා මට මෙහෙමයි කළේ, අපි මෙයාට මෙහෙමයි කළේ. සමහරට අපි හිතෙන් ප්‍රාර්ථනා කරන උන්ට නම් හොඳක් වෙන්නට එපා, හෙන ගහපන් කියලා, විනාශ වෙලා ඵලයන් කියලා කියනවා. බලන්න ජේසුගේ කුරුසිය දැස පියාණනි, ඔවුන් කළ දෙය නොදැන කළ නිසා ඔවුන්ට සමාව දෙන්න. Jesus is inviting you right now. Get yourself free. Forgive and forget. We are carrying with us unnecessary burdens. Enisa unwahanseyata kiyala. Samahara wede samawa dennata beri obe දරුවෙකුට වෙන්නට පුළුවන්, ඔබේ දුවට ඔබේ පුතාට වෙන්නට පුළුවන්. සමහර අපේ ඉන්නවා තාත්තට අම්මට සමාව දෙන්නට බැරි දුවල පුතාලා. එක බඩවැල කඩාගෙන ආපු සහෝදරයාට සහෝදරියට සමාව දෙන්නට බැරිව නඩුහබ කියන අය ඉන්නවා. තමුන්ගේ මස්සල් වැසියාට සමාව දෙන්නට බැරි අත්දැකීම තුල ඇති. අපි උන්වහන්සේගෙම අපි ගායනා කරමු. සමාවන්න මට ජේසු, පිහිටවන්න මට ජේසු. Lord Jesus, give me the strength to forgive and to forget. ජීවමාන ජේසුනි, මට වහන්සේගේ කුරුසියේ ශක්තිය දෙන්න, සමාව දෙන්න, නිදහස් වෙන්න, මාව නිදහස් කරන්න. සමාවන්න මට ජේසු, පිහිටවන්න මට ජේසු. මගේ අතුලාන්තය මට වද දෙද්දී, මට වින කළ අය සිහියට එද්දී, කොහොමද මම සමාව දෙන්නේ? මට ශක්තිය දෙන්න ජේසුනි, මාව නිදහස් කරන්න. සමහර විට මෙව්වා තමයි හිසේ කැක්කුම්, මානසික රෝග. මගේ අතීතය මට වද දෙනවා, මට වින කළවුන් සිහියට එනවා. අමතක කරන්න බෑ, සමාව දෙන්නත් බෑ. පිහිටවන්න මට ජේසු, පිහිටවන්න මට ජේසු. ජේසුනේ, මාව ඒ ශ්‍රී කුරුසියේ අධ්‍යාත්මයට ගෙනියන්න. ඔබ වහන්සේ මේ මොහොතේ ඔබ වහන්සේ කුරුසියේ සිට සමාව දුන්නා වගේ ඒ සමාව දෙන්න මට ශක්තිය දෙන්න. කුරුස ගසේ සිට දයාව පෙන්වා, සමාව දුන් හැටි
අදහගන්නත් ප්‍රසාදේ ස්වාමින් වහන්සේට බාර කරමු ජීවමාන ස්වාමින් වහන්සේට බාර කරමු අද දවසේදී ඒ උන් වහන්සේගේ සුවය අපේක්ෂාවෙන් පැමිණලා ඉන්න හුඟක් අය අපි කෑ ගහලා කියමු ජේසුනි මම ඔබ කෙරෙහි විශ්වාස කරමි කියලා උන් වහන්සේට කියමු උන්වහන්සේ ඔබව මාව ස්පර්ශ කරන්නට යන මොහොතයි මේ ජේසුනි ඔබ කෙරෙහි මා විශ්වාස කරමි ජේසුනි ඔබ කෙරෙහි විශ්වාස කරමි ජේසුනි ඔබ කෙරෙහි මා විශ්වාස කරමි අදවසේදී ස්වාමීන් වහන්සේ කෙරෙහි විශ්වාස කරගෙන උන්වහන්සේ වෙතට ඇවිල්ලා ඉන්න මේ ජනතාව උන්වහන්සේ සතෙන් අරින්නේ නැහැ අද දවසේදී ඔබ සප්‍රසාදේ ජීවමාන ස්වාමින් වහන්සේ වෙතට ගෙන අයදීම උන් වහන්සේ ඉදිරියේ තබන්න එකම විශ්වාසයෙන් බාර කරන්න දිව්‍ය වෛද්‍යවරයාණනි කලක සිටන් තියෙන මගේ ඔළුව කැක්කම සුව කර ගැනීමට පිහිට වෙන්න ආදර ජේසුනි මගේ පුතාගේ ඇබ්බැහි වීම වලින් නිදහස් කර දෙන්න අද ගොඩක් දරුවෝ තරුණ දූපතුන් ගැහණු දරුවෝත් ඉන්නවා ගොඩක් මත්ද්‍රව්‍ය වලට බැහැවෙලා ගොඩ එන්නට බැරිව අපි උන් වහන්සේගේ දෑතේ තබමු ජේසුස් වහන්සේ කෙරෙහි විශ්වාස කරමු අපි දෙවි පියාණනේ පුතාට කතා කිරීමට බැහැ කතා කිරීමට ශක්තිය දෙන්න ඇසේ පෙනීම දෙන්න ඒ වගේම පාදයක ශල්‍ය කර්මයකට භාජන වෙසෙන්න කෙනෙක් වෙනුවෙන් යාඥා කරමු ඔහුට ඉක්මනට සුවය ලැබිලා ඔහුගේ කටයුතු කරගැනීමට ශක්තිය දෙන්නට කියලා ඇහැක එක ඇහැක සම්පූර්ණයම පෙනීම අහිමි වෙලා තියෙන තාත්තා කෙනෙක් වෙනුවෙන් අපි උන් වහන්සේට මොර ගහලා කියමු ජේසුනි මම ඔබ කෙරෙහි විශ්වාස කරමි හැමෝම කියන්න ජේසුනි ඔබ කෙරෙහි මා විශ්වාස කරමි හැමෝම ජේසුනි ඔබ කෙරෙහි මා විශ්වාස කරමි ජේසුනි ඔබ කෙරෙහි
විශ්වාස උඟක් අය ඉල්ලාසටෙනවා විවාහ ජීවිතයට පත් වෙලා වසර ගණනාවක් ගෙවි ගිහිල්ලා තවමත් දරුවෙකුගේ සුරතල් බලන්නට නොහැකිව අසරණ වෙච්ච අය කොච්චර ඉන්නවද විවාහ ජීවිතයට පත්වීමට හැකියාවක් නොමැතිව දවසින් දවස වයස යන වයසට යන අය කොච්චර රැකී රක්ෂාවල් වලට අයදුම් කළත් තවමත් රැකී රක්ෂාවක් නැතිව අසරණ වෙලා ඉන්න අය අද මේ ආර්ථික උද්ධමනය නිසා හැම පැත්තකින්ම බලපුවාම හැම දෙයක්ම අහස උසට ගණන් ගිහිල්ලා මිනිස්සුන්ගේ ජීවිත පුදුමාකාර ලෙස අසරණ වෙලා හරියට මැදට ඒ පාස්කු දින මෙලෙච්ච ප්‍රහාරය සිදු වෙලා දවස් 1000ක් ගත වෙනවා තවම යුක්තිය ඉෂ්ට වෙලා නැහැ ඒ කරපු අය ආගේ උමනාවකට මොන අරමුණු තියාගෙන කළාද ඒ ඔක්කොම යට ගිහිල්ලා අපි දෙවිඳුන්ටම මොරගසමු කන්නලව් කරමු මේ මොහොතේ සියල්ල කළ හැකි ස්වාමින් වහන්සේට බාර කරමු ඒ වගේම විදේශගතව සිටින රැකියාවක් බලාපොරොත්තුෙන් ඉන්න විදේශගත වීමට ඒ අය වෙනුවෙන් සමියාගේ මත්ද්‍රව්‍යෙන් නිදහස් කර දෙන්න. වගේම දරුවා අද ගොඩක් විශේෂයෙන්ම පහවසර ශිෂ්‍යත්වයට පෙනී සිටින දූ දරුවා. ඒ වගේම උසස් පෙළ විභාගයට සූදානම් වෙන දරුවන් අපි බාර කරමු මේ මොහොතේ. ශුද්ධාත්මයන් වහන්සේගේ ප්‍රඥාවෙන් පුරවන්න. ඔවුන්ගේ අධ්‍යාපන කාල පරිච්ඡේදයේ තුල ඒ අධ්‍යාපන කටයුතු හරියට කරගැනීමට උන්ට පුළුවන්කමක් ලැබුණේ නැහැ. අද ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ දරුවෝ ගොඩක් වැරදි දේවල් වලට යොමු වෙලා අසරණ වෙලා ජීසුනි ඔබ වහන්සේට මේ සියල්ල පේනව නේද? අද පවුල් වල අසමගිය විවාහ ජීවිතයට පත්වෙච්ච අය දික්කසාද වෙන්නට යනවා. කැඩිලා බිඳිලා හිරලා ගිහිල්ලා පවුල් තුළ බැහැපත්කම නැහැ. ඒ පවුල් නැවත එකතු කරලා දෙන්න ජේසු. ව්‍යාපාර බංකොලොත් වෙලා අඩපණ වෙලා ගත්තු ණය මුදල පියවා ගන්නට හැකියාවක් නැහැ. ආරම්භ කරපු ව්‍යාපාරය අතරමඟ බිඳ වැටිලා කර කියාගත නොහැකි අසරණ තත්වයකට පත් වෙලා ඉන්නේ ජේසුනි. ගෝවිතන් කටයුතු අඩපණ වෙලා දීවර කටයුතු අඩපණ වෙලා ඔබ වහන්සේට මේ සියල්ල පේනෝ ජේසුනි. ඔබ වහන්සේම අපිට පිහිට වෙන්න ස්වාමිනී. ජේසුනි ඔබ කෙරෙහි මා විශ්වාස කරමි. හැමෝම කියන්න. ජේසුනි ඔබ කෙරෙහි මා විශ්වාස කරමි. ජේසුනි ඔබ කෙරෙහි මා විශ්වාස කරමි. අපි සත්ප්‍රසාදයේ චියමාන ස්වාමීන් වහන්සේ ඉදිරියේ දණෙන් වැටි ප්‍රාතිහාර්යක් ඉල්ලලා උන්වහන්සේට මොරගසමු. සත් FM ගුවන් විදුලි ඔස්සේ අපට සම්බන්ධ වෙන හුඟක් අය, ඒ වගේම අන්තර්ජාලය ඔස්සේ විදේශ රටවල සිටින හුඟක් අය, යාඥා පිටේ ඉල්ලා සිටින ඔවුන්ට වීසා නැහැ ලංකාවට එන්න අකාම නැහැ. කොරන රැකී රක්ෂාවල් අහිමි වෙලා රැකියාව කරන ස්ථානවල බොහෝ කරදර කම්කටොළු මැද්ද යන්නට වෙලා තියෙනවා. ඇතැම් රටවල දැන් නැවතත් මේ ඔමික්‍රෝන් ඒ වෛරසයේ ව්‍යාප්ත වේගණ යන ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පවුල් පිටින් ගොදුරු වෙලා තියෙනවා. අපි උන්වහන්සේට බාර කරමු මේ මොහොතේ. සියල්ල කළ හැකි ස්වාමීන් වහන්සේට බාර දෙමු. අප බලවත් කරන්නව තැනන් වහන්සේට බාර කරමු. උන්වහන්සේට සියල්ල කළ හැකි. ජෝන්තමාගේ සුභාරංචියේ 15 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි වගන්තියෙන් උන්වහන්සේ අපිට කියන්නේ ආයි
ඔබ මාගේ නාමයෙන් අය දෙන කවර දෙයක් ඔබ මම ඔබට දෙන්නෙමි. If you ask for anything in my name, I'll do it for you. So let us pray in the name of Jesus, ask in the name of Jesus, plead in the name of Jesus. The healing blood of Jesus, the precious blood of Jesus, right now enter into your veins and arteries and bless you and heal you and protect you. ගෙන් පූපේ උනට දේවවදාලසේක සෑම ප්‍රබෝධයක් මෙහි අඩංගු වී ඇත්තේය යඥා ක්‍රම්හ මහෝත්තම දෙවේ පියාණනි ඔබ වහන්සේගේ පුතුණ වන්ද අපගේ ස්වාමීන්ද වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ශ්‍රී කුරුසිය මත උන් වහන්සේගේ ජීවිතය පුදා කරන්නට මත්තෙන් යානනි ඔවුන් කරන දෙය නොදැන කරන නිසා ඔවුන්ට සමාව දුන මැනවයි වදාලාසේ අපගේ ජීවිත ගමනේදී අපට හමුවන අපට වැරදි කළ අයට අප වැරදි කළ අයට සමාව දෙන්නට සමාව දී නිදහසක් දකින්නට අපට බැහැපත් සිතක් දුන මැනව ඔබ වහන්සේගේ අමිල ශ්‍රී රුධිරෙන් අපගේ තිබෙන්නා වූ ඇතුළාන්ත තුවාලයන් සුවපත් කරමින් ඒ ඔබ වහන්සේගේ අමිල ශ්‍රී රුධිරය අපගේ කර්ණිකා කෝෂිකා හරහා ගමන් කරමින් අබල දුබල වී තිබෙන සෑම සානයක්ම යලි ප්‍රාණවත් කරමින් අපට ඔබ වහන්සේගේ සුවයත් මඟ පෙන්වීමත් දුන මැනව බෝහන්සේ සදාටම වැඩ සිටින සේක රජකම් කරන සේක ආමෙන් අපි දැන් සප්‍රසාදී චිවමාන ස්වාමීන් වහන්සේගේ ඒ මහඟු ආශිර්වාදය ලබා ගනිමු Thank you.
Calvari Kurusin Gelu Rudirayai Nirantare Nuvelemin Galan වහන්සේගේ දේහෙන් කඩා හැලුණා වූ ඒ අමිල ශ්‍රී රුධිරය අපේ ගතේ අපේ සිතේ සෑම තුවාලයක්ම සුවපත් කරමින් අපව බලගත කරන්නා වූ සුදෝ ස්වාමිනී ඔබ වහන්සේගේම අමිල ශ්‍රී රුධිරේ අපව දෝණය කොට අපව සුවපත් කළ මැනව Nirantare Nuvelemin